आयुवन සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ගුරු ගැටලුව විසඳන්න අගමැති සාකච්ඡා ආරම්භයි ගුරු වැටුපට ඉදිරි අයවැයෙන් විසඳුම් දෙන්න ආණ්ඩුව සූදානමින් කාබනික කුසකර්මාන්තය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආරම්භය ලොවටම ආදර්ශයක් වනු ඇති ජනපති කියයි නගර 100ක් සංවර්ධනය කරන වැඩේ කුරුණෑගලින් අද ආරම්භයි රිෂාඩ්ගේ ගෙදරදී මියගිය දැරියගේ සිරුර අද ගොඩගනි ඇමරිකන් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවා දැම්මා ඇමති කෙහෙලිය හෙලි කරයි ගෙදර මෙහෙකාරකමට දරුවන් ඉන්නවාද පොලිසිය ගෙයින් ගෙට මෙහෙයුමක ඔලිම්පික් ගමත් පොසිටිව් වෙයි. කාලගුණයත් ඔලිම්පික් වලට හරස් වෙයි. කාබනික කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ගත් ප්‍රවේශයට ලෝකයේ අනිකුත් රටවල්ද පෙළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. ඉතාලියේ රෝම නගරයේදී මෙම සමුළුව ඊයේ ආරම්භ වුණා. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවට රටවල් රැසක නායකයන් සහභාගී වනවා. 2030 වසර වන විට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක වෙත පිවිසීමේදී ආහාර පද්ධතිවල ඇති බලපෑම එම සමුළුව මගින් සාකච්ඡාවට ලක් කරනවා. තරුණ පිරිස්, ගොවීන්, ආදිවාසීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ පරීක්ෂකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයන් නව ප්‍රවේශයක් සහිතව සමුළුවට එක්වනවා. I'm delighted to address you at this virtual session of the pre-summit of the UN Food System Summit today. ආහාර සඳහා ඇති අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක්. රජයක් තමන්ගේ ජනතාවට මේ අයිතිය ආරක්ෂා කරලා දෙන්න තනිව ක්‍රියා කළත් ගෝලීය ආහාර පද්ධතියේ පවතින සංකීර්ණතා පිළිබඳව පුළුල්ව අවබෝධ කරගත යුතුයි. වසර දහස් ගාණක් පුරා තිබෙන පුරාණ දියුණු වාර ශිෂ්ටාචාරයක් සමග බැඳුණු කෘෂිකාර්මික උරුමයක් ශ්‍රී ලංකාව සතුයි. ඒ නිසා තිරසර කාබනික කෘෂිකාර්මාන්තය අපට අලුත් දෙයක් නෙවෙයි. නව විද්‍යාත්මක දියුණුව සහ කළමනාකරන ක්‍රමවේදයන් එක්ක අපිට හිමි ඓතිහාසික භාවිතයන්ට යලි පණ දීමට අපි උත්සාහ කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා කාබනික කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ගත් ප්‍රවේශයට ලෝකයේ තවත් රටවල් පෙළඹේවි කියලා. මානව වර්ගයාට දේශපාලන සහ ආර්ථික වශයෙන් විවිධ අභියෝග එනවා. ඒවට තනිව මුහුණ දිය නොහැකි. ඒවා ජය ගන්න නම් සාමූහිකව ක්‍රියා කළ යුතුමයි. ආහාර සුරක්ෂිතතාව, දේශගුණික විපර්යාස අවම කිරීම, පාරිසරික සංරක්ෂණය ශක්තිමත් කිරීම වගේම ජෛව විවිධත්ව ක්ෂය වීම වැළැක්වීම ගැනත් අපි සියලු දෙනාගේම අවධානය යොමු විය යුතුයි. ආහාර පද්ධතිය පරිවර්තනය කිරීම මානව වර්ගයාගේ සහ පෘථිවියේ පැවැත්ම සඳහා රජයන් කළ යුතු අනුවර්තනවල අත්‍යවශ්‍ය අංගයක්. ගැඹුරින් අන්තර් සම්බන්ධිත වූ එක් ලෝකයක් අපි සැවම බෙදා හදාගැනීමෙන් පවතින බව COVID-19 වසංගතය මගින් ලෝකයටම අවබෝධ කරලා දීලා තියෙනවා. Required to sustainably transform the world food system to ensure food security and nutrition for our future generations. ගුරු සංගම් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ගුරු සංගම් නියෝජිතයින් මේ වන විට එම සාකච්ඡාවට සහභාගී වී සිටිනවා. වැටුප් විෂමතා මුල් කරගනිමින් ගුරු සංගම් ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර අදට දින 16ක් සපිරෙනවා. වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින්ද සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ගුරුවරුන් ක්‍රියා කර තිබෙනවා. තම ඉල්ලීම් වලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ගුරු සංගම් අඛණ්ඩව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා. කෙසේ වෙතත් වැටුප් විෂමතාවන්ට අදාළව කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඊයේ දිනේ ඉදිරිපත් කළ බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා සඳහන් කළේ. මේ අතර ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවන විට පැවැත්වෙනවා. මෙම සාකච්ඡාවට සහභාගී වීමට පෙර ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. අපි සුබෝධනයේ කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න ඉල්ලනවා. ඒ වගේම ගුරුසා විද්‍යාල ප්‍රති සේවාවන් සංවර්ධන සේවා බවට පත් කරන්න ඉල්ලනවා. ඒ වගේම කොතලාවල විශ්වවිද්‍යාල පනත අවශ්‍ය කරන්න කියලා ඉල්ලනවා. නව පනත. ඉතින් මේ වගේ ඉල්ලීම් ගණනාවක් අපේ තියෙන්නේ. අපි පැහැදිලිවම බලාපොරොත්තු වෙන්නේ මේ සාකච්ඡාවේදී ගුරුසා විද්‍යාල ප්‍රතිවරුන්ගේ වැටුප් ගැටළු ඇතුළු සෙසු ගැටළු වලට ස්ථීර විසඳුමක් අපිට අවශ්‍යයි. ඒ වෙනතුරු අරගලේ නවත්තන්න කිසිම තීරණයක් අපේ නැහැ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්තා හඳපාගොඩ මහත්මිය ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමගද සාකච්ඡාවක් පැවැත් වූ බවයි. මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහත්මයා එතුමා අපිට හොඳ තීන්දුවක් ලබා දුන්නා. ඒ අනුව ඉදිරියේදී මේක ක්‍රියාත්මක කරනවා. මේක ක්‍රියාත්මක කරන්න නම් මේ රටේ ගුරුවරු බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. අනිවාර්යයෙන්ම මේක කෙරෙනවා. මෙච්චර දුර මේ ප්‍රශ්නේ ඇදගෙන ආවේ අපි ඒකෙදි ළමයි දඩමීම කරගත්තේ නැහැ. අපි ඒකෙදි ගුරුවරු දඩමීම කරගත්තේ නැහැ. අපි ඊටාත්ම ශීලාචාර විදියට සදාචාර සම්පන්න ගුරුවරු හැටියට අපි මේ සම්බන්ධයෙන් කටයුතු කළා. ගුරුවරු පාරට බස්සන්න අපිට අවශ්‍ය නැහැ. ගුරු වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දනුන් දෙන මාධ්‍ය හමුවේදීද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කරුණු පැහැදිලි කළා. අතිකරු ජනාධිපතිතුමා අගමැතිතුමාස් කැබිනට් මණ්ඩලයත් ශ්‍රී ලංකාවේ දැනට ගුරු විදුහල්පතිවරුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩවර්ජනය පිළිබඳව සාකච්ඡා කළා. රජයේ ප්‍රතිපත්තියක් හැටියට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට බලපාන වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සඳහා අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් පිළිඅරගෙන තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අදාළ වෙනස්කම් කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය මේ වතාවේදී දැනට ක්ෂණිකව රජයට හැකියාවක් නැහැ. ඒ නිසා ඒක රටේ තත්ත්වය පිළිබඳව සෑම කෙනෙක්ම හොඳින් වටහාගෙන තිබෙනවා. නමුත් ඉදිරි අයවැය ලේඛනය තුලදී අදාළ විෂමතාවයන් ඉවත් කිරීම සඳහා පළවෙනි පියවර ගැනීමට කරු මුදල් අමාත්‍යතුමාත් එකඟතාවයේ පළකොට තිබෙනවා. ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශ ණය නියමිත පරිදි ගෙවා දැමීමට ඊයේ දිනේ රජය කටයුතු කළ බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. ණය වාරික ගෙවා ගන්න බැරි වෙනවා කියලා විපක්ෂය නගපු චෝදනාවට ප්‍රායෝගිකව පිළිතුරු දෙන්නත් පුළුවන් වුණා කියලයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක් වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. රජයක් හැරෙන්න අපිට විශාල ආත්ම විශ්වාසයක් තිබ්බා අපේ මූල්‍ය පාලනය සම්බන්ධව. ඒ ප්‍රතිඵලයක් හැටියට කොවිඩ් වසංගතයත් එක්ක මුළු ලෝකෙම ආර්ථික කඩාවැටීමක් තියෙන මොහොතක ඊයේ දවසේ අපිට ගෙවන්න තිබ්බ බිලියනය අපිට කිසිම පීඩනයක් නැතුව අපිට ගෙවා ගන්නට හැකියාවක්. හෙට දවසේ නම් මුළු බැංකු පද්ධතියම ණයවර ලිපි ඉදිරිපත් කිරීම, භාණ්ඩ ගෙන්වීම, ඒ ගැන කිසිම බාධාවකින් තොරව ඉදිරියට යන්නට පුළුවන් වාතාවරණයක් අපි හදලා තියෙනවා. ඒ වගේම ලබන ජනවාරි අපිට තියෙන මිලියන 500ක් ගෙවන්න, ජූලි මාසෙ වෙනකොට බිලියනයක්. අපි ඒ සම්බන්ධව අපේ ඉතිහාසයේ පළවෙනිම විශේෂම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ 2005 සිට 2015 කාලයේ තිබුණ එකම අවස්ථාවකත් අපේ ඩිෆෝල්ට් එකක් තිබ්බේ. අපිට ගෙවන්න තිබ්බ සියලුම අවස්ථාවලදී අපි ගෙවන්න පුළුවන්. ඒ කාලයේත් ඔය විවේචනයන් ඔය ආකාරයෙන් මෙල්ල වුණා. අපි බොහොම සතුටු වෙනවා. ඒ විවේචනයන් වලට සැබවින්ම ප්‍රායෝගික පිළිතුරක් දෙන්න අපිට හැකියාව ලැබීම සම්බන්ධව දකුණු ආසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරාය සංවර්ධනය කිරීම සඳහා සිදු කරන ආයෝජන පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. අද මහ දවැන්ත ආර්ථික ශක්තියක් තියෙන පුංචි රටවල් පවා ඔවුන්ගේ මූලික ශක්තිය උඩින් ඔවුන්ගේ වරාය කළමනාකරණය තුල. එනිසා අපි අපේ වරාය කළමනාකරණය සහ නැවගත කිරීම වලට අවශ්‍ය සේවාවන් සැපීම මේක ලෝකයේම විශාල ව්‍යාපාරයක්. අද ඒ ව්‍යාපාරයේ මේ ආසියා කුටිසේ අපට යම් කිසි විදිහේ මාකට් ෂෙයා එකක් එහෙම නැත්නම් අපිට ඒ වෙළඳ පොලේ උපරිම කොටසක් ගැනීමට නම් තව අඩුපාඩු කීපයක් තිබෙනවා. ඒ අඩුපාඩු වලට ලොකු ආයෝජනයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ ආයෝජන වෙනුවෙන් ඩොලර් මිලියන 200ක පමණ ආයෝජනයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ ආයෝජනය කරන්න රාජ්‍ය පෞද්ගලික අංශයක මුතුවක් එක්ක සියලුම නාවික කටයුතු සම්බන්ධව අවශ්‍ය අර ෂිපින් හබ් එකක් කිරීමට තියෙන අඩුපාඩුවක් පිරිමැසීම පිණිස ඒ වැඩපිළිවෙලට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීලා තියෙනවා. දේශීයව නිපදවන මූලික නික්ෂේපන ද්‍රාවණ රාජ්‍ය අංශ සඳහා මිලදී ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දැක්වුවා. ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවට මෙතෙක් කල විදේශයන්ගේ නානයනය කරන ලද සාමාන්‍ය සේලයින් ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ, ඒ වගේම හාර්ට්මාන් ද්‍රාවණ සහ මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ඉන්ට්‍රාවීනස් ඉන්ෆියුෂන්ස් එහෙම නැත්නම් නික්ෂේපන ද්‍රාවණ රට තුළ නිෂ්පාදනය කරන්නටත් මිලදී ගැනීම අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිබෙනවා. මේ ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් මිලියන 5ක් පමණ ඉතිරි කර ගැනීමේ හැකියාව තිබෙනවා. වර්තමාන රජයේ බලයට පත්වීමෙන් පසුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ හැකි ඖෂධ සියල්ලම ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා කරන ලද දිරිගැන්වීමක ප්‍රතිඵලයක් හැටියට තමයි මෙම කර්මාන්ත ආරම්භ වී තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිඋදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියගේ මිහිදන් කළ දේහය අද ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා. මේ අතර දැරිය පදිංචි වී සිටි ඩයගම ප්‍රදේශයේ තරුණයන් කිහිප දෙනෙකුගෙන්ම පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම ප්‍රදේශයේ රැඳී සිටින පොලිස් කණ්ඩායම් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. රිෂාඩ් බතුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවයේදී සිටි 16 හැවිරිදි දැරිය පිලිස්සීමේ යාමේ සිද්ධියට අදාළව පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන සිදු කරනවා. සිද්ධියට අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ දේහය යලි ගොඩ ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ අනුව ඩයගන් ප්‍රදේශයේ මිහිදන් කළ දැරියගේ දේහය අද දිනේදී ගොඩ ගැනීමට නියමිතයි. එම ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා. විශේෂ පොලිස් කණ්ඩායමක්ද එම ප්‍රදේශයට ගොස් ඇති අතර මේවන විට ප්‍රකාශ රැසක් සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බතුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 4 දෙනා ඊයේ දිනේ දෙවන වරටත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු අතර මහනුවර ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමටයි පියවර ගනුනේ. සිද්ධියට අදාළව සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ සැකකරුවන් ලබා දී ඇති ප්‍රකාශ පරස්පර බැවින් සිද්ධිය සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවී ඇති බවයි. එමෙන්ම සිද්ධිය සිදු වූ නිවසේ ගෘහමූලිකයා ලෙස රිෂාඩ් බතුදීන් ක්‍රියා කර ඇති බැවින් ඔහුද සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළා. මේ අතර දැරිය මියාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද දිනේදීත් ස්ථාන කීපයකදීම අදහස් පළ කෙරුණා. දරුවා පිලිස්සීමට ලක් වෙන්නේ 2021 ජූලි මාසේ 3 වෙනිදා. ඇය මිය යාමට ලක් වෙන්නේ ජූලි මාසේ 15 වෙනිදා. මේ දින 12ක කාලය තුල නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිසිය ඒ සඳහා දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින ආයතන නිහඬයි. එතකොට මේ දින 12ක කාලය තුල මේ මරණයට අදාළ මේ සාක්ෂි විනාශ කිරීමේ හැකියාව උන්ට තිබුණා. යම් අවස්ථාවලදී පොලිසිය පක්ෂග්‍රාහීව ක්‍රියා කරනවා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඊටාම පැහැදිලිව කියන්න ඕනේ රජයේ හැටියට රජයේ පොලිසිය හැටියට කිසිම කෙනෙකුට පක්ෂග්‍රාහීව ක්‍රියා කරන්න පොලිසියට උවමනාවක් නැහැ. එහෙම උපදේශක් කවුරුවක්වත් දීලත් නැහැ. නීතිය සමෝටම සමානයි. ඒ අනුව පොලිසිය ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ මතක් කරන්න ඕනේ. ඒ දරුවට අවශ්‍ය යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ කියන කාරණා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අවුරුදු 16ට වඩා අඩු දරුවන් මෙහෙකාර සේවයේ තබා ගැනීම ඉතාමත් බරපතල වරදක්. ඒ පෙනුවෙන් ගන්න ඕනේ ක්‍රියාමාර්ග මේ අය දේශපාලනට සම්බන්ධයිද, මේ අය මොන තරාතිරම්වලද ඉන්නේ, ඒ කිසිම දෙයක් ගැන සලකන්නේ නැතුව දෙන්න ඕන දඬුවම දෙන්න ඕනේ. මේ අතර බස්නාහිර පළාත තුළ අවුරුදු 16ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන වැටලීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ ආරම්භ කෙරුණා. එම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වෙද්දී දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම පිළිබඳ යම් තොරතුරක් දන්නවා නම් දැනුම් දෙන්න කියලා පොලිසිය ඉල්ලීමක් කරනවා. එවැනි දරුවන් ළඟ තබා ගන්නා නිවෙස්වල හාම්පුතුන්, එවැනි දරුවන් තැරව් කරණයට ලක් කළ පුද්ගලයන්, ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. ළමා මෙහෙකාර සේවය දඩුවම් ලැබිය හැකි වරදක් වන අතරම ළමයින් ක්‍රූරත්වයට භාජනය කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 308 ආයන්න වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා. වතුකරයෙන් වැඩිපුර ළමුන් සංඛ්‍යාවක් මේ ආකාරයට විවිධ ප්‍රදේශවලට මෙහෙකාර සේවය සඳහා රැගෙන විත් ඇති බවට වාර්තා වෙනවා. ළමා මෙහෙකාර සේවය පිළිබඳව යම් තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් 0112433333 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස අදාළ අයගෙන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව ළමයින් යොදාගෙන සිඟමනේ යෙදීම, මගින් ළමයින් ක්‍රූරත්වයට භාජනය කිරීම, විශේෂයෙන්ම රථවාහන පොලිස් නිලධාරීන් යොදවා මේ සම්බන්ධයෙන්ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහතුරු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා මෙම නියෝගය නිකුත් කළා. දැන් කෙටි විරාමයක්. නගර සියයක් සංවර්ධනය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය කුරුණෑගලින් අද ආරම්භ කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සූම් තාක්ෂණය ඔස්සේ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කළා. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි නගර තෝරාගෙන ඇති අතර එක් නගරයක සංවර්ධනය සඳහා රුපියල් මිලියන 20ක් වැය කෙරෙනවා. ದಯನಗನ ಸಿಯಾಕ್ನಗರ ಜಾತಿಕ ನಗರ ಸಂವರ್ಧನೆ ವ್ಯಾಪೃತಿಯ ಸಮಾರಂಭಕ ಉತ್ಸವಯ ಹಿರಿಯಾಲ ಪ್ರದೇಶයෙන් ಆರಂಭ වුණා. ನಗರ ಮಧ್ಯೆ පැල සිටවමින් එම කටයුතු ආරම්භ කෙරුණේ හරිත නගර සංකල්පයේද මීට සමගාමීව ක්‍රියාත්මක කිරීමේ අරමුණ සහිතවයි. රාජ්‍ය මාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියා. දිවයිනේ නගර 100ක් සංවර්ධනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිට සූම් තාක්ෂණයේ ඔස්සේ ඊට සම්බන්ධ වුණා. व्यापृतिय यटते कुरुणागल दिस्ट्रिक्कये नगर 8ක් සංවර්ධනය කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ नगर 7ක්, ගම්පහ नगर 10ක්, කළුතර नगर 4ක් සහ හම්බන්තොට नगर 6ක් ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි. සෙසු දිස්ත්‍රික්ක සියල්ලෙහිම නගර මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සැලසුම බවයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. සුන්දර නගරයක්, අලංකාර නගරයක්, සංවර්ධිත නගරයක් කියන එක ඕනෑම කෙනෙකුගේ සිහිනයක්. ඉතින් මේ නගරවල සංවර්ධනයේ සැලසුම් සහගත ආකාරයකට පිළිවෙලකට අනාගතය ගැන දැක්ම කරන්නට ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා නාගරික සංවර්ධන අධිකාරිය හරහා අපි ලංකාවේ තියෙන සෑම ප්‍රදේශයකම සෑම ප්‍රධාන නගරයකටම උපනගරයකටම සැලසුම්බසකස් කරලා තියෙනවා. සෞභාග්‍ය දැක්මෙන් ප්‍රකාශ කරපු සිව් මහ නගර, ජාතික නගර 9 සහ අනෙකුත් නගර සියල්ලටම මේ වෙනුවට සැලසුම් සකස් කරලා තියෙනවා. 2005 අපි පෙරදුනාන් පස්සේ අපිට ලැබුණු සහතිකය ළමයි ආසියාවේ දියුණු වෙනම නගරයේ බවට කොළඹ පරිවර්තන වෙනවා කියන පණිවිඩය. ඒ සියලුම දේවල් විනාශ වෙලා කුණු ටික ඇද ගන්න බැරුව ගඳක් ගහන රටක් තමයි අපිට දුන්නේ. අද ඒ පරිපාලනය අපිට කියනවා කොහොමද මේ රට පාලනය කරන රට හදන්න කියන උපදෙස් ගන්න හදනවා අපිට. ඔවුන් අභියෝග කරනවා අපි ඇමතිවරුන්ට විවාද වලට එන්න. ඡන්දකින්වත් දිනා ගන්න බැරි වෙච්ච මුදල් ඇමතිවරු හිටියේ ඒක මුදල් ඇමතිවරු කිල්ලලස්ස වුණා. අද ඔව් අලුත් තරුණ කණ්ඩායමක් තියාගෙන ඔහු කියන අලුත් මතයක් අලුත් වැඩමාවතක් හදාගෙන යනවා කියලා. ඔවුන් කරපු දේවල් මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ. කාලයක් තිස්සේ අසංවිධිතාව සංවර්ධනයක් වුණු නගරවලින් ජනතාව අපේක්ෂා කළේ බලාපොරොත්තු හිටුනේ නැහැ. අපේ රටේ බොහෝමයක් නගර අදටත් වෙන්නේ අපිළිවෙලකට බව කාටවත් හංගන රහසක් නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. මේ නගර පිළිවෙලක් කරලා පාස්කම් වැඩි දියුණු කරලා ඇහැට ප්‍රිය නගරයක් කරන්න උතරම් උත්සාහ කළත් ඒව ඇතැම් විට ගඟට කපපු ඉනි වගේ කිසි වැඩක් නොවේ අවසන් වුණා. සමහර වෙලාවට නගරයක වැඩක් පටන් ගත්තම මැතිවරණයක් ඇවිත් බලයේ සිටි අය පෙරදුනාම ඒ වැඩේ එතරම්ම නවත්තනවා. තවත් සමහර ව්‍යාපෘති හැමදාම එකම නගරයකට සීමා වුණා. ඒ නිසා තමන්ගේ නගරය දියුණු වෙයි කියලා හිතන එකත් ඇතම් ජනතාව නවත්තලා තිබුණේ පහුගිය කාලේ. ඊයේ දිනේ කොරෝනා ආසාදිතයින් 1665 දෙනෙකු හඳුනාගත්තා. වැඩිම පිරිසක් වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එක් දිනක් තුළ මෙරට සිදු කළ වැඩිම එන්නත්කරණය ඊයේ දිනේදී සිදු කළ බව සෞඛ්‍යංශය පවසනවා. තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා තොගයක් අද දිනේ මෙරටට රැගෙන එනු ලැබුවා. ඊයේ දිනේ මෙරටින් වාර්තා වූ ආසාදිතයන් 1665 දෙනා අතරින් වැඩිම පිරිසක් වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 293ක්, කොළඹින් 273ක්, ගම්පහින් 268ක්, යාපනයෙන් 149ක් සහ බදුලෙන් 132 දෙනෙකු වාර්තා වුණා. එයනු මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,98,181ක්. 25,075 දෙනෙකු රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,69,007ක්. කොරෝනා ආසාදිතයින් වී සිටි 48 දෙනෙකු මිය ගිය බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ දිනේ තහවුරු කළා. යනුව සමස්ත මරණ සංඛ්‍යාවද 4147ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ 10145ක් සිදු කළ අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3454ක් සිදු කළ බවයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. බයතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තා විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. දිවයිනේ සෑම් ප්‍රදේශයකින්ම පාහේ ගත්ත සාම්පල් වලින් ක්‍රමානුකූලව මේක හමු වෙන බව පේනවා. ප්‍රධාන වශයෙන්ම බස්නාහිර පළාත, උතුරු පළාත සහ දකුණු පළාතෙන් ලැබෙනවා, වගේම නැගෙනහිර පළාතෙනුත් ලැබිලා තියෙනවා. මේ දක්වා සාම්පල් වලින් නොලැබුණත් අනෙක් පළාත්වලත් මේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වෙච්ච පුද්ගලයෝ ඉන්න ඉඩකඩ තියෙනවා කියන එක විද්‍යානුකූලව බොහෝ දෙනෙක් තහවුරු කරලා තියෙනවා. ඒ අනුව අපි සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා අභියෝගය තියෙන බව හිතේ තබාගෙන කටයුතු කිරීම වැදගත් කියලා මේ අවස්ථාවේ අවධාරණය කළ යුතුයි. කොරෝනා වෛරසයේ වෘත්ති අයිතිවාසිකම් හඳුනන්නේ නැති බවට අරගල කරන කණ්ඩායම් තේරුම් ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ අවධාරණය කරනවා. ගුරු වෘත්තීය සංගම් සහ සමාජිකින්ගෙන් ඉල්ලනවා ඔබලාගේ මේ වෘත්තීය සංගම් අරගලය වෘත්තීය සමිතිය ආඥාපානතට සහ අනුගම ව්‍යවස්ථාවට අනුව කෙතරම් නීත්‍යානුකූල වුණත් ඔබලා ඉල්ලන ඉල්ලීම් කෙතරම් සාධාරණ වුණත් මේ ඉල්ලීම් හෝ වෘත්තීය සමිති අයිතිවාසිකම් පිළිබඳ COVID-19 වෛරසයට හෝ ඩෙල්ටා ප්‍රභේදයට අවබෝධයක් නැහැ. ඔවුන් ඔබගේ ජීවිතය බිලිගන්න ඉතාමත් ඉඩ තියෙනවා. ඒ වගේම අපිට පේන්න තියෙනවා බිම් මට්ටමේ මහ ජනතාව ගුරුවරුන්ගේ වෘත්තීය අරගලත් එක්ක ඔවුන්ගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම් ඉතාම අඩුවෙන් කරන්නේ. ඒ වගේම ඔවුන් නරක පූර්වාදර්ශයක් අරගනිමින් ඉන්නවා. ගුරුවරුන්ට පාරේ නගරවල උද්ඝෝෂණය කරන්න පුළුවන් නම් ඔවුන්ට सामान्य जीवित पवत्वागन यामट ऐ सौख्य उपदेश बाधावक वेन्न कियन एक संबंधो एनिसा ए संबंधवत अपि कारुणिक अवधानय යොමු කරනවා ගුරු වෘත්තීය සංගම් සහ සමාජිකයින්ගෙන් මෙතර COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනෝෆාම් එන්නත්තුගයක් අද දිනෙත් මෙරටට රැගෙනු ලැබුවා. අද උදෑසන 8ට එක් එන්නත්තුගයක් මෙරටට රැගෙන අතර උදෑසන 10ට තවත්තුගයක් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙනු ලැබුවා. චීන රජයෙන් එක්වරකදී ප්‍රධානයක් ලෙස ලබාතුන් වැඩිම කොවිඩ් මර්ධන එන්නත්තුගයයි මෙලෙස රැගෙන එනු ලැබුවේ. ඒ අනුව චීනෙන් මෙරටට ප්‍රදානය කර ඇති සයිනෝෆාම් එන්නත් ප්‍රමාණය 127ක් බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. අද දිනේ රැගෙන එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන එනු ලැබුවා. මේ අතර කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව 78,39,638 දෙනෙකුට ලබා දී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 18,82,693ක්. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවටපත් වෙනවා. පස්වරු 1:55 සිට අපගේ පැයෙන් පැය ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.